මම වැඩට යන්න හදන්නේ. මොකක්ද අනේ මං ඔයාලා උදේ මැසේජ් කළා කොච්චර ලාකට පස්සේද මේ? ඔය එනෝනේ ජොබ් එකට යන්න කලින් නේ. දැන් බලන්න වෙලාව. පරක්කුත් වෙනවානේ. අනේ අයියේ. අනේ අයියේ නෙමෙයි. මම කොහමද අයියේ උතන්ට එන්නේ? අද වගේ අම්මයි තාත්තයි දෙන්නම ඉන්න දවසක් නේ. අනික අද වා ගොඩක්ම සතුටින් ඉන්න දවස. මම සතුටින් ඉන්නේ. ඔයා අද මෙතන හිටියොත් විතරයි. ඔඩ එක තේරෙන්නේ නැද්ද? අනේ අයියේ මං කියන දේ පොඩක් අහන්නකෝ. දැන් මම මොකද අහන්න ඕනේ? දැන් මං උතන්ට ආවොත් ඔයාගේ අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවනේ. ඒගොල්ලන්ට පරණ දේවල් මතක් වේවි. මෙච්චර හොඳ දවසක කාගේවත් හිතක් රිදෙන්න ඕනේ නැහනේ අයියේ. අනික තාත්තා ඔයාගේ හැම දෙයක්ම බලා ගන්නම් ඔයාගේ පිටිපස්සෙන් ඉන්නම් කියලා තියෙනකොට ඒ දේවල් අවුල් කරගන්න එපා අයියේ. හ්ම්? ඔයා දැන් උතන වැඩේ පටන් ගන්නකෝ. එහෙම හරියන්නේ නැහැ තුෂී. එහෙම හරියන්නේ නැහැ. එහෙම හරියනවා අයියේ. මොන දේ වුණත් ඔයාට මං ආශිර්වාද කරනවා. ඔයාගේ හැම දෙයකටම මං පිටිපස්සෙන් ඉන්නවා. අනික ඔයා දන්නවනේ මං හැම කරන්නේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී. මං ඒක දන්නවා. එනකොට ඔය විකාර කතාව මට වැඩන්නේ නැහනේ. එනවද නැද්ද කියන්නේ? මම ඔයා එනකම් බලන් ඉන්නේ. අයියෝ වැඩේ පටන් ගන්නකෝ. හ්ම්? මං ඔෆිස් එකට ගිහලා කෝල් එකක් දෙන්නම්. ඔයා සන්තෝෂෙන් වැඩේ පටන් ගන්න. හරිද? දැන් මං එකපාරක් ඔයාට කිව්වනේ. මට මෙතන අද වැඩේ සතුටින් කරන්න පුළුවන් ඔයා මගේ ළඟ හිටියොත් විතරයි. ඇයි ඔයාට තේරෙන්නේ නැත්තේ? මමනේ ඔයාට එන්න කියන්නේ. මං ඒ ඔක්කම බලා ගන්න. ඔයා එන්නකෝ. අයියේ දැන් මං එකපාරක් ඔයාට කිව්වනේ පැහැදිලිව. ආ? තව දේවල් කතා කරන්න එපා. ෆෝන් එක තියලා ගිහලා ඔතන වැට් ටික බලා ගන්න. හ්ම්? මං ඔෆිස් එකට ගිහලා ඔයාට කෝල් එකක් දෙන්නම්. හරිද? බුදු සරණයි. මගේ නුරා බව දන්න සරා සිත ගන්න නුගේ නුරා කම්මෙන්න මම ගිලන් වීන්න හිරි වැටුණු ආදරේ රැලි නැතිව සාගරේ වැලි කතර කීමේ ජීවිතේ වැටුණු ආදරේ රැලි නැතිව සාගරේ වැලි කතර කීමේ